ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එක අපි අදත් ආවා ඔයාලා ආදර කරන ක්‍රිකට් තරුවක් හමු වෙන්න. ඉතින් ප්‍රේක්ෂක ඔයාලා ගොඩක් ඉල්ලීමක් කළා අපිට මෙයාත් එක්ක කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා. මොකද්ද මෙයාට උනේ කියලා අහලා බලන්න කියලා. ඉතින් ඒ නිසා අපි ඔන්නද ආවා. ඒ ඔයාලා කියපු ආදරණීය දක්ෂ ක්‍රිකට් තරුව හම් වෙන්නේ ඇලගේ ගෙදරට. එහෙනම් අපි බලමු අද අපිත් එක්ක කතා බහ කරන්නේ කවුද කියලා. ස්කෝලේ ග්‍රේඩ් 6 වලදී පටන් ගත්තේ අපේ තිබ්බා ඉන්ටර් හවුස් සිලෙක්ෂන්ස් තිබ්බා. අත පළවෙනි සිලෙක්ෂන් මැච් එකේදී මම හැට්‍රික් එකකුත් ගත්තා. මම හිතන්නේ ඒකෙන් තමයි පුළුවන් වුණේ මට මේ අන්ඩර් 13 B ටීම් එකට ජොයින් වෙන්න. දැන් කොහමද ස්කූල් කාලෙන් පස්සේ ලසිත් වගේ ක්‍රිකට් මොකද වෙන්නේ? මම ඊට පස්සේ ස්කූලෙන් අවුට් වුණාන් පස්සේ මම ජොයින් වුණා NCC ක්‍රීඩා සමාජයේ. කොහොමද 2019 අවුරුද්දේ වා සවුත් අප්‍රිකා යනවා කියලා ඒ පණිවිඩය දැනිච්ච වෙලාවේ වඩ දැනුනේ? ඒ කියන්නේ කවුද ඒක කිව්වේ? ඔව් අතන හිතුවරඩා ඉක්මනට හම්බුණා. අනික ලොකුම දේ මගේ තාත්තගේ උපන්දින දවසේ මට ඒක හම්බුනේ. මට ඒක ඇත්තටම ලොකුම වාසනාවක් ඒක. අනික ඒක තාත්තටත් හොඳ උපන්දින දායකයක්. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය කතා කරපු එක තමයි ලසිත එම්බුල්දෙනිය ඔස්ට්‍රේලියානු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළා. ඊන අනතුරුව එක පාට නැතුව ඇත්තම ලසිත එම්බුල්දෙනියට මොකද වුනේ? ලසිත එම්බුල්දෙනිය මෙහෙම නෑ, පළවෙනි තරගයේ ඇත්තම කඩු ලබා ගන්න බැරි ගියා. ඊට කලින් උත් බංග්ලාදේශ් තරගාවලියේ පළවෙනි තරගයේ මට කඩු ලැබා ගන්න බැරි වුණා. මම තම කතාවක් මම හිටියේ එතන හිටපු ප්‍රධානම පන්දුවන්න. ප්‍රධාන පන්දුවන අනේ. ඉතින් මම දැන් එළියට ගිහිල්ලා මම දැන් ආයෙත් එතනට එද්දි මම ඊටත් වඩා හොඳ දෙයක් කළා එතනට එන්න ඕන. රයිට්. ඉතින් ඔයාලා ගොඩක් ආදරය කරන ක්‍රීඩකයෙක් කියලා මම කියවනේ. ඒ තමයි ලසිත් එම්බුල්දෙනිය හම්බෙන්න තමයි අපි ආවේ. ලස්සන ගයක් බොහොම සුන්දර තැනක තියෙන්නේ. මම නිස්කලංක පරිසරයක තමයි ලසිත් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ඔන ලසිත් ගෙදරටම ආවා. එයාව හම්බෙන්න කොහොමද ලසිත් ජීවිතේ? හොඳයි හොඳයි. මේ මොකද්ද අඹුල කියලා තමයි කට්ටි කියන්නේ නේ. කොහොමද මේ අඹුල කියන නම හැදුවේ? නෑ ඇත්ත දැන් සර්නේම් එක ලසිත් එම්බුල්දෙනිය හිම්කොද ඒක කට්ටිය ලසිත් කියනවට ඇත්ත නෑ අඹුලගේ තමයි හැමෝම කතා කරන්නේ. සර්නේම් එක කෙටි කරලා තමයි අඹුල කියන එක ආවේ. يعني ස්කෝලේ කාලේ නම් කට්ටි කියන්නේ ඇඹුලද? ඔව් ස්කෝලේ කාලේ නම් කට්ටි කියන්නේ ඇඹුල. මොකද මුලින්ම ඇඹුල කිව්වේ? ඉස්ලාම කිව්වේ ඉතින් මම අර ස්කෝලේ අන්ඩර් 13 B ටීම් එකට සිලෙක්ට් වුණා. ඒකේ කැප්ටන් තමයි ඉස්ලාම ඇඹුල කියලා පටන් ගත්තේ. කියන්නේ මේකෙන් කට්ටි ඉතින් ඒකෙන් තමයි කියන්න මට මොකද ලසිත් කියලා කට්ටි කවුරු ගොඩක් කතා කරලත් නැහැ. මම දන්නේ දැනුත් ලසිත් කියලා නම දන්නේ නැහැ කවුරුත්. ඇඹුල කියන නම තමයි දන්නේ. දැන් ලසිත් රොයල් ස්කෝලේකට ගියා. කොහොමද රාජක විද්‍යාල කොහොමද මේ මතක සටහන් ස්කූල් කාලේ කොයි කාලේ ක්‍රිකට් පටන් ගත්තේ? මම ස්කෝලේ ග්‍රේඩ් 6 වලදී පටන් ගත්තා. අපේ තිබ්බා ඉන්ටර් හවුස් සිලෙක්ෂන්ස් තිබ්බා. සිලෙක්ෂන්ස් වලට මම ගියා මේ يعني මම ඇත්තටම ගියේ يعني මගේ ආසාව තිබ්බා ක්‍රිකට් වල පොඩි කාලේ ඉඳන්ම. ඒ ආසාව හින්දා මම ගියා සිලෙක්ෂන්ස් වලට. ගිහලා ඇත්තට ගෙදරින් උත් සපෝට් එක තිබ්බා. يعني මාව ඇකඩමි එහෙම ඒ කාලේ එක්කන් ගියා තාත්තා. මේ ඉතින් ඒතොට තාත්තත් දෙයක් දැක්ක මගේ මට පුළුවන් කියලා ක්‍රිකට් ගහන්න. ඉතින් ඒ ඒකයි මට ආසාව තිබ්බේ. මම සිලෙක්ෂන්ස් ගියා. ගිහිල්ලා සිලෙක්ට් වුණා. ඇත්ත පළවෙනි සිලෙක්ෂන් මැච් එකේදී මම හැට්‍රික් එකකුත් ගත්තා. මම හිතන්නේ ඒකෙන් තමයි පුළුවන් වුණේ මට මේ අන්ඩර් 13 B ටීම් එකට ජොයින් වෙන්න. දැන් රොයල් එකේ සමන්ලු කම්පිටිෂන් එකක් වෙනවා ලසිත් ක්‍රිකට් වලට. දැන් කොහොමද ඒ කම්පිටිෂන් එක වාචා කරන එක විශේෂ මණ්ඩ 17 19 වගේ ඒජ් ගෲප් වලදී ලේසින් හැ ඒ අභියෝගේ චෙක් කරන එක කොහොමද ඒ කාලේ වගේ කොච්චරද පර්ෆෝමන්ස් ඉබ්බලු? ඔය ඇත්තම කිව්වොත් ඒ කාලේ ඉඳන්ම දැන් අපි සිලෙක්ෂන්ස් වලත් එනවා ළමයි 500 600 එන ගණන් එනවා. මොකද අපි ස්කෝලේ ගොඩක් ළමයි පිරිසක් ඉන්න හින්දා මේ ලේසි නෑ. අපි ස්කෝලේ ඇත්තම ටීම් එක සිලෙක්ට් කරන ගන්නේ ඇත්තම ලේසි. මොකද ගොඩක් ළමයි ප්‍රමාණයකින් අපි සිලෙක්ට් වෙන්නේ. ඉතින් පර්ෆෝමන්ස් කතා කරොත් මම يعني අන්ඩර් 13 B ටීම් ඉඳලා A ටීම් එහෙම එහෙම චුට්ටු උඩට ආපු කෙනෙක්. ඉතින් ගොඩක්ම මම හොඳටම පර්ෆෝම් කරන්න ගත්තේ 13 يعني 2000
එදාස් නමේදී මගේ මම ග්‍රේඩ් 8 වලදී එතකොට මම කඩලු 50ක් ගත්තා මේ සීසන් එකේ 30 ඕවර්ස් ටුර්නමන්ට් එකක් තිබ්බා මගිට ඊට පස්සේ ඒකෙන් මම අන්ඩර් 15 එහෙමම සිලෙක්ට් වුණා එහෙම එහෙම තමයි අන්ඩර් 13 ඒ ටීම් ඉදදී මම ඩෙවලොප්මන්ට් ස්කොඩ් එකට ආව අන්ඩර් 19 ස්කූල් පාසල් කාලේ වගේ හොඳම ක්‍රිකට් මතක සරහන් මොනවද මම අහපොත් පාසල් කාලේ හොඳම මතක සරහන් කියන්නේ දැන් 2013 තමයි මට දැන් බිග් මැච් එකක් ගහන්න يعني ස්කොඩ් එකට එන්න චාන්ස් එක හම්බුනේ මොකද ඒ දවස්වල මාර් කම්පිටිෂන් එකක් තිබ්බා මට ගොඩක්ම තිබ්බා මොකද ඩෙවින් පද්මනාභ හිටියා හරිත් සමරසිංහ හිටියා ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි ගොඩම කම්පිටිෂන් එක මට තිබ්බේ ඊට පස්සේ 2013 මට ටීම් එකේ ඉන්න චාන්ස් එක හම්බුනා හැබැයි මට ගහන්න හම්බුනේ නැහැ මම යවුද්දත් හොඳට කළා ඊට පස්සේ 2014 ඇත්තටම ඉන්ජරියක් ආවා නී එකේ ඒකෙන් චාමි කැප්ටන් කරේ මට යවුද්දේ ප්ලේ කරන්න බැරි වුණා සීසන් එක එහෙම පොඩි ප්‍රමාණයක් මම ප්ලේත් කරේ ඊට පස්සේ යවුද්දේ ෆිට් වෙලා ඔක්කොම වෙලා ඊට පස්සේ හරිත් කැප්ටන් කරද්දී ඒ යවුද්දම මම 75ක් ගත්තා මැචස් 15 හරි 16 හරි මට මේක මැචස් ගාන මතක නැහැ ඉතින් ඒකත් එක්ක මට පළවෙනි බිග් මැච් එක ගහන්න පුළුවන් වුණා අන්තර හොඳම මතකේ තමයි 2013 අපි බිග් මැච් දිනපු එක. මොකද ඒක හොඳම මතකයක් වෙන්නේ අපි ගාව නෙමෙයි ෂීල්ඩ් එක තිබ්බේ අපි අනික වැස්සත් එක්ක අපිට ශ්‍රී ලංකාවට වුණා. ඉතින් ඒක තමයි අන්තර හොඳම මතකේ ඉස්කෝලේ කාලේ. ස්කූල් කලර්ස් මොනවද තියෙන්නේ? ස්කූල් කලර්ස් يعني අපිට ඒ අපි ගහන දවස්වල අපිට තිබ්බ ට්‍රැඩිෂන් එකක් විදිහට බිග් මැච් ගහුවොත් තමයි ස්කූල් කලර්ස් හම්බෙන්නේ. ඉතින් ඒක තමයි මට මම 2 year කලර්ස් මන් කියන්නේ. මම අවුරුදු දෙකයි මම බිග් මැච් ගහන්න පුළුවන් 2015 2016. ඊට පස්සේ මට රෙකෝඩ් එකක් බ්‍රේක් කරන්න පුළුවන්කම තිබ්බා 2016 ඉස්කෝලේ වැඩිම විකට් මනිෂ්සන්ත්‍රි ගොඩගේ තිබ්බා කඩුලු 108ක් මං හිතන විදියට ඊට පස්සේ මම කැඩුවා කඩුලු 121ක් ගත්තා මැචස් 18කදී يعني පාසල් කාලෙම ලසිත් ඔයා කැරක්ටර් එකක් වෙනවා කියලා මේ يعني පෙන්නලා තියෙනවා මම ඒකයි දැනගන්න උත්සාහ කළේ පාසල් කාලේ කොච්චර පර්ෆෝම් කරාද ඒ හරහා කොච්චර මැසේජ් එකක් ඔයා දුන්නද මම කවදාවත් උන්ට එනවා කියන කාරණේ මම තමයි ස්කූල් කාලේ එක පෙන්නලා තියෙනවා නේ ඔව් එහෙම නෑ කොහොමත් අර ස්කූලේ කාලේ අර අපිට කොහොමත් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා ඉතින් අර මට කොහොමත් ඕනකම තිබ්බා මම සුදුසුයි මට පුළුවන් කියන එක පෙන්වන්න හැමෝටම මොකද හැමෝම එක එක බාධක මැදින් ඉන්නේ ඉතින් හැමෝටම බාධක නෑ කියන්න බෑ කවුරුත් එකපාරට උඩින් වැටෙන්නේ නෑ ඉතින් අර මට ඒ තිබ්බ බාධකත් එක මට ඒක ඇත්තටම මොටිවේෂන් එකක් වුණා මට හැමෝටම පෙන්වන්න මම කවුද කියන එක මම يعني මට දෙයක් ගන්න පුළුවන් කියන එක අනික ඒ කියන්නේ ඒක මම 2015 දී කරලා පෙන්නුවා ඊට පස්සේ මට 2016 දී මම දැන් බිග් මැච් ගහලා මම දැන් තවත් දෙයක් ඕනේ ඉතින් මම හිතුවම ඉස්කෝලෙන් අයින් වෙද්දි මම ලෙගසි එකක් තියලා අයින් වෙනවා කියලා ඒතකොට මට ඒකට ගන්න තිබ්බ හොඳම දේ තමයි මනීෂ අයියගේ රෙකෝඩ් එකක් දෙන එක. ඉතින් ඒව තමයි තිබ්බ මොටිවේෂන්ස් මම. දැන් කොහමද ස්කූල් කාලෙන් පස්සේ ලසිත ඔයාගේ ක්‍රිකට් මොකද වෙන්නේ? කොහමද ඔයා ක්ලබ් එකට එන්නේ? කොයි ක්ලබ් එකද මුලින්ම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කොයි කාලෙද යන්නේ? මම ඊට පස්සේ ස්කෝලෙන් අවුට් වුණාන් පස්සේ මම ජොයින් වුණා NCC ක්‍රීඩා සමාජයට. ඒක සජිත් ෆර්නැන්ඩෝ කෝච් කරද්දී. ඒතකොට කැප්ටන් කරේ මහා අයියා පර්විස් මහලු. ඊට පස්සේ ඇන්ජලෝපේරත් කාලේ යන් මහායත් එකම කැප්ටන් කරා ඉස්කෝල අවුට්නා මේ මට මොකද මට ඇත්තම ක්ලබ් එකක් යන්න මොකද මම ස්ටඩීස් කරනවා දෙහෙම කියන මේකෙත් හිටියා ඉතින් ඊට පස්සේ කොහොම හරි මට ඉස්කෝල නුත් කියලා තමයි මම ඊට සජිත් ෆර්නැන්ඩෝත් මට කතා කරලා එහෙම තිබ්බා මේ NCC යන්න කියලා මට ජහන්සත් මට කිව්වා එන්න කියලා මොකද ජහන් මුබාරක් එතකොට මේ NCC එකේ ප්ලේ කර කර හිටියේ. ඉතින් දැන් මම NCC ක්‍රීඩා සමග ක්‍රීඩා කළා. ක්‍රීඩා කළා ඒකෙදි මම ඇත්තටම ලොකු දිග පාසල් සීසන් එකක් ගහලා ඉවර වෙච්ච ගමන් ඒතර මම ඇත්තටම අවාසනාවත ක්ලබ් එක ජොයින් වෙච්ච ගමන් වගේ මගේ ෂෝල්ඩර් එක ඉන්ජරියක් ආවා. ඉතින් මට පළවෙනි ටික ගහන්න බැරුණා ක්ලබ් සීසන් එකේ. ඊට පස්සේ මට සුපර් 4 සුපර් තනගේදී මට ජොයින් වෙන්න පුළුවන් වුණා දින 4 ඒවට මම ඒ 7 පළවෙනි තනගේදී මම හිතන්නේ මම කඩුලු 8ක් ගන්න පුළුවන් වුණා ඊට පස්සේ දෙවෙනි තනගේ කඩුලු 10ක් ගත්තා ඊට පස්සේ තනගේදී කඩුලු 5යි ගන්න පුළුවන් ඉතින් මම මැච් තුනටම කඩුලු 23ක් මේ ගත්තා මගේ ඩෙබියු සීසන් එකේදී
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සම්බන්ධ වුණේ අත ඊට කලින් ශ්‍රී ලංකා ඉමර්ජින් ගහුවා. ඉමර්ජින් ටුවර්ස් කියන්නේ මම සිම්බාබ්වේ ගියා. ඊටසේ මේ ඒෂියා කප් ගහුවා. ඊට පස්සේ ආයෙත් සවුත් අප්‍රිකා ඉමර්ජින් ටුවර් එකක් තිබ්බා. 2019 තමයි ශ්‍රී ලංකා ඒ ටුවර් එකට තමයි සිලෙක්ට් වුණේ. ආයර්ලන්ඩ් එක්ක. ඒකෙදිත් පාරේ තරගෙම හොඳට කරලා ඊටස් දෙවෙනි තරගෙත් හම්බන්තොටදී හොඳට කරලා ඒ හොඳට කරන් ඉද්දි තමයි මට 2019 පෙබ්‍රවාරි වල සවුත් අප්‍රිකා කෝලප් එකෙන් දැන් කොහොමද ලසිත් ඕනෑම ක්‍රීඩකෙක් දින ජීවිතයේ සතුටුදායකම දුරකටම අමතුම තමයි ඔයා ශ්‍රී ලංකා කණ්ඩායම තේරුණා කියන දුරකටම අමතුම කොහොමද 2019 අවුරුද්දේ ඔයා සවුත් අප්‍රිකා යනවා කියලා ඒ ෆැමිලිය දැනිච්ච වෙලාවේ වඩ දැනුනේ කියන්නේ කවුද එක කිව්වේ ලසිත් ඔයා ඒ මොහොත කොහොමද? ඇත්තටම කිව්වොත් මම කෙනෙක් දැනන් හිටියා කියන්නේ මට කොහොම කෝල් එකක් කියලා එහෙම ආවේ නැහැ. ඇත්තම කිව්වොත් මම කෙතරම් ප්‍රැක්ටිස් කර කර ඉද්දි එකපාරට අසංගුරු සිංහසර ඇවිල්ලා කිව්වා වාගේ පාස්පෝර්ට් එක මං ගාව තියෙනවා කියලා. ඉතින් මම එලේ කිව්වා නැහැ. ඊට පස්සේ කිව්වා පුළුවන් නම් ඉක්මන ගෙනත් දෙන්න කියලා. ඉතින් මම ගෙනත් දුන්නේ තමයි මම ඇහුවේ මොකද්දස මම ඇතුළට ඇත්තටම හිතුවේ මොකක් හරි එක්ක සවුත් ආ
ඉයයින් පස්සේ එක පාට ආයෙත් මට ආරංචියක් මාව හොයනවා මේ මීටින් එකක් කියලා. එසම් මීටින් එකකට ගියා. මීටින් එකේ යද්දී ගිහිලා කට්ටිය මෙතන හිටියා. කෞෂාසිලේසි ටූර්නමන්ට් එකේ යන්නේ පස්සේ යන්න හිටපු කට්ටිය වගේ එතන හිටියා. ඊට පස්සේ මමත් ගිහිල්ලා එතන වාඩි වෙලා ඉද්දි එක පාට කිව්වා ඔයගොල්ලෝ ටුවර් එක යනවා කියලා. එතන මම දන්නේ නැහැ. එතන මම නිකන් ෂොක් වුණා. එතන ඒක දැක්ක ගුරු සිංහසතර කිව්වා ඔව් ඔයත් යනවා. මේ කන්ග්‍රැචුලේෂන්ස් කියලා විශ් කළා. මේ වෙලේ තමයි මම දැනගත්තේ මම ටුවර් එක යනවා කියලා. ලසිත් කියන්නේ 149 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා ලංකාවේ. ඉතින් කොහොමද පළවෙනි වතාවට මේ ටෙස්ට් කැප් එක පළඳ කොහොමද ටෙස්ට් කැප් එක ගන්නවා? ජෙරි වෞටර්ස්. ජෙරි වෞටර්ස්. කොහොමද ටෙස්ට් කැප් එක දාගෙන සවුද් අප්‍රිකාවත් එක්ක ඒ තරඟ බිම තෙද්දි කොහොමද දැනෙන්නේ? නැත්නම් මම මාර සතුටක් ලැබුණා. මොකද අර පොඩි කයි ඉඳන් මගේ තිබ්බ ආසාවක් ඉෂ්ට වුණා. ඉතින් අනික ලොකුම දේ හම්බුණා නේ වාර. ඔව් අතන හිතට වඩා ඉක්මනට හම්බුණා. අනික ලොකුම දේ මගේ තාත්තා උපන්දින දවසේ මට ඒක හම්බුනේ. ඒක මට ඒක ඇත්තටම ලොකුම වාසනාවක් ඒක. අනික තාත්තලා හොඳ උපන්දින තැග්ගා. ඉතින් මාර්ජි සතුටක් දැනුණා. ඇත්තට අර හැබැයි අර ඉස්කෝලෙන් අර බිග් මැච් ගහද්දී අර තියෙන ක්‍රවුඩ් ප්‍රෙෂර් කියන එක ඇත්තටම තිබ්බේ නෑ නැෂනල් මේ ටෙස්ට් මැච් එක ගහද්දී. මොකද අපිට එතන එක්ස්පීරියන්ස් එක ඇත්තටම හම්බුණා. මොකද කැප්ටන් කිව්වේ 2019. නිමුත් ඒ කැප්ටන් කරේ. මොනවද නිමුත් කිව්වේ? නිමුත් නෑ මොකද කවුරුත් කිසිම කෙනෙක් ප්‍රෙෂර් එකක් දැම්මේ නෑ. කිව්වේ ගිහිල්ලා මල්ලි ක්ලබ් එක ගහන විදිහම ගහන්න. කිසිම අලුත් දෙයක් කරන්න දෙයක් නෑ. ඔයා දන්න දේ කරන්න. කොහොමද ලසිත් දැන් ස්පින කෙනෙක් විදිහට සවුත් අප්‍රිකා වගේ පිච් එකක බෝල් කරනවා කියන්නේ ලොකු චැලෙන්ජ් එකක්. ලේසින් හැක ගොඩක් වැඩ අපි දන්න ෆාස්ට් පිචස් තමයි හදන්නේ. කොහොමද මේ චැලෙන්ජ් එක වාඩි වෙන ෆස්ට් මැච් එකේ? ඉස්ලාම පොඩ්ඩක් පන්දු ඇතරම කියන්නේ මම බෝල් කරපු වෙලේ පොඩි දව කැගීමක් තිබ්බා. මේ කියන්නේ පිච් එකේ තිබ්බ පොඩි මොයිස් එකත් එක්ක මම හිතන්නේ. ඇතර මොකද මට දාන්න පුළුවන් වුණ පළවෙනි බෝලෙම ඩුප්ලෙසිස් බීට් වුණා. ඒ එතනින්ම මට කන්ෆිඩන්ස් එක ඇත්තටම බිල්ඩ් වුණා. එතන අර අර පොඩි හරි තිබ්බ චකිතේ හැමෝ නැති වෙලා ගියා. මොකද පළවෙනි බෝලෙම හැම මට බෝලයක් දාන්න පුළුවන් වුණා. අනික හැම වුණා කියන එකෙන් මට මාන විදිහට කන්ෆිඩන්ස් එකක් ආවා. ඊට පස්සේ මම දිගටම මේ හැම බෝල් කරා. ඉතින් අර කොහොමත් යද්දී මම රංගනයිගෙනුත් තව කෝචස්ලාගෙනුත් මම ඔක්කොම උපදෙස් අරන් ගියේ. ඉතින් අර හැබැයි ගියත් මම හිතුවේ නැහැ මට ගහන්න හම්බෙයි කියලා. හැබැයි එක පාට මට පාලි මැච් එක ගහන්න හම්බුණා. ඉතින් අර ඒත් මම අර ඔක්කොම උපදෙස් උත් අරගෙන ප්‍රැක්ටිස් උත් කරලා හිටියේ හොඳට ෆෝම් එකේ තිබ්බී. ඉතින් ඒ ඔක්කොම ඇත්තටම උදව් වුණා මේ එහෙ කඩලු ගන්න. හොඳයි. ලසිත් එමුල්දෙනියා කියන්නේ මෑත භාගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් තරඟ රටාව තුළ හිටපු ප්‍රධානම පෙළේ දඟපන් දෙවන කියන පුළුවන් විශේෂම රංගන හේරත් සමගත්තට පස්සේ ඒ අඩුව පුරවන් හිටපු ප්‍රධානම සැටිය තමයි ලසිත් එමුල්දෙනියා කියලා කියන්නේ. 2019 තමයි මේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරන්නේ. අද වෙන විට ටෙස්ට් තරඟ 17ක් ක්‍රීඩා කරලා තියෙනවා. කඩුලු 71ක් ටෙස්ට් කඩුලු 71ක් මොකද හිතන්නේ ටෙස්ට් කඩුලු 71ක් තියෙනවා ටෙස්ට් තරඟ 17ක් ආපහු හැල්ල බැලුවොත් මොකද හිතේ? ඇත්තනම් ගොඩක් සතුටුයි. මේ කියන්නේ ලොකු achievement එකක්. මම ඇත්තනම් plan කළා ඉක්මනටම කඩුලු 50 ලබා ගන්න ක්‍රීඩක යවෙන්න. මට ඒක සම කරන්න පුළුවන් වුණා. සම කරන්න පුළුවන් වුණා. unfortunate ඉනිංස් ටිකක් තිබ්බේ. يعني මට ඉනිංස් අඩුවෙන් කරන්න තිබ්බා. මොකද මම සවුත් අප්‍රිකා සෙකන්ඩ් ඉනිංස් එකේ මම ඉන්ජර්ඩ් වුණා.
එතන ඇතර වෙස්නිසලත් මම රෙකෝඩ් එක හදන් තිබ්බ මැච් එකේදී දේශකණීගේ මම ඉන්ජර්ඩ් වුණා. ඉතින් අර ඒවත් බෑ ඒ ටිකත් ඉන්ජර්ඩ් නැතු ගැහුවා මම හිතන සමායෙ මට කලින් කඩන්න තිබ්බා කියලා. ඒත් කමක් නැහැ. ඉතින් කොහොමරි මෙච්චර කල්ලු ගන්න ගබා ගන්න පුළුවන් එක මම සතුටු වෙනවා. ඔබේ හොඳ ලසිත් වාගේ හොඳම පන්දියම තියෙන ඉංගලන්ත කණ්ඩායම තේරෙව ලකුණු කඩු 10ක් දවා ගන්න එක ස්තන්ගේ. හැබැයි අවසාන ශ්‍රී ලංකාව පරාජයට පත් වෙනට ස්තන් නම් තුබ කඩු 10ක් ගන්නවා. ඒ තරගේ අතිශය වැදගත්කම කදී තියෙන කඩු 10ක් මම ඔබේ ටෙස්ට් කඩු 10ක් තියෙන එකම අවස්ථාවයක ටෙස්ට් කඩු 5 අවස්ථාන 5ක් තියෙනවා. 10ක් එක අවස්ථාවයි මොකද තියෙන එක. ඇත්තනම සතුරු ගැනීම ලේසි සීරිස් එකක් නෙමෙයි. මොකද ඉංග්ලන්ඩ් ඒගොල්ල හොඳට ප්‍රෙපෙයා වෙලා ආවා. විශේෂයෙන් ජෝ රූට් ඇත්තටම 188ක් ගැහුවා. හොඳට පර්ෆෝම් කරනවා. ඇත්තටම අනම් බැලුවොත් ඉංග්ලන්ඩ් ටීම් එකේ එයා තමයි ඩොමිනේට්ම කරේ. කියන්නේ බැට්ස්මන් ලයි පැත්තෙන් එයා මාරිදි ඩොමිනේට් කරා. ඔය දැක්කද ලසිත් මේ ජෝ රූට්ගේ ඉන්ස්ටා එකේ මම දැක්කා ඒ ටූ එකෙන් කලින් ජෝ රූට් තනියෙන් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඒ ප්‍රැක්ටිස් වීඩියෝ එක පස්සේ අවුට් කරලා තිබ්බා. ඔයාගේ බෝල් වලට බැට් කරන්න. ඔව් එයා ගොඩම ඔයාගේ දැක්ක වීඩියෝ එක. يعني ගොඩම සීප් කරන මේ ඔයාගේ බෝල් එක පිච්චෙන් ලයින් එක හදාගෙන එයා බැට් කරන ඩ්‍රිල්ස් කරලා බැට් කරන වීඩියෝ එක පස්සේ දාලා තිබ්බා. ඒක එයා ප්‍රැක්ටිස් උනේ ඔයාගේ බෝල් එකට ෆේස් කරන්න කියලා තිබ්බා. හැබැයි මම හිතනවා 188ක් ගහපු නිසා මම හිතනවා ජෝ රූට් ප්‍රැක්ටිස් කරේ එක හොඳට හිටියා කියලා. නෑ මොකද ඇත්තටම ජෝ රූට් මොකද ඒ ජෝ රූට් يعني ඉංග්ලන්ඩ් ටීම් එකනම අපේ ටුවර් එකත් ඉවරලා හැමමයිත් ඉන්දියාව යන්න තිබ්බා. අනිවාර්යෙන් සබ් කොන්ටිනන්ට් එක මැච් හතරක් ඒගොල්ලෝ. ආල ඉන්දියාවලත් මැච් තුනක් ඒක මැච් පහක්. ඉතින් ඒකට ගොඩක්ම මානදීර එයා කැප කළා මානදීර වෙලාවක් ගත්තා. يعني එයාගේ ගේම් එක අප් කරගන්න. ඉතින් එයා සාර්ථක වුණා. මොකද ඉන්දියාව කියලා 10 ගත්තද ගන්න. සතුරු විකට් එක හැමෝම ගත්තේ සතුරු. ඉතින් ඇත්තට මට අනාසයන් හිටියර රෙකෝඩ් එකක් තිබ්බා ඕපනර්ස් ලව වැඩි පාන කවුට් කරපු එකට යන්න. මට ඒක ඉනින් අන්තිම ඉනින් එකේ මට සිඩ්ඩි අවුට් කරගන්න බැරි වුණා. හැබැයි ක්‍රෝලි අවුට් කරගන්න පුළුවන් වුණා. ඉතින් සිඩ්ඩිවත් අවුට් කරන මම හිතන එක ලොකු රෙකෝඩ් එකක්. අනිවාර්යයෙන්ම එක දිගටම ආරම්භ කරන දෙතන මම ඔබේ පන්දු ඉදිරිය දැවි ගියා. දැන් ටෙස්ට් තරඟ පමණයි පෞගේ කාලමකවානම් ක්‍රීඩා කළේ ලසිත්. එක්දින තරඟ සහ T20 ගහන්න වා කැමැත්තක් නැද්ද? නැත්නම් මොකද ටෙස්ට් තරඟ සඳහා පමණක් වා ක්‍රීඩා කරන්නේ? නෑ يعني කැමැත්තක් තියෙනවා මට يعني ආසාවක් තියෙනවා. ආසාවක් නැතුව නෙමෙයි. මං හිතන්නේ මාව ගොඩක්ම කට්ටිය දැක්කලා තියෙන්නේ මම ලොංග් ෆෝමැට් එක හොඳටම කරනවා. ඉතින් අනික ඉස්කෝලේ දන්නුත් මම ලොංග ෆෝමැට් එක තමයි දිගටම කියන්නේ ඉස්කෝලේ අපිට තියෙන 2-day මැච මේ 2-day මැචස් එහෙම තියෙන්නේ ඉතින්. ඉතින් ඒකයි ක්ලබ් එකට ඇවිල්ලත් මම ගොඩක්ම සෙල්ලම් කරේ මේ ලොංග ෆෝමැට් එක. මොකද NCC වගේ ක්ලබ් එකකට 50 over T20 ගහනවා කියන්නේ ඇත්තම එන ලොකු achievement එකක්. මොකද අපේ නැෂනල් ප්ලේස් ලොක්කොම available වුණායින් පස්සේ පොඩ්ඩක් අමාරුයි ටීම් එකට ඇතෙන්න. ඉතින් හැබැයි අර මං හිතන්නේ මම මගේ ලොංග ෆෝමැට් එකේ තිබ්බ performance ඉඳ තමයි මාව ටෙස්ට් වලට මේවා වුණේ. මං ඉතින් බලාපොරොත්තු වෙන ඉස්සරහට අනිත් ඒවා සෙල්ලම් කරන්න. ඔබ කරුණු පහක මගින් අවස්ථා පහක් ගන්නවා ටෙස්ට් මැච් වල. එතන වෙස්ට් ඉන්ඩීස් ලට ගත්ත විකට් පහ අතිශය වැදගත් නේද? ඊට අමතරව ඔයා සතුටුදායක විකට් පහ මොකක්ද? ඇත්තට ඩර්බන් කියන්නේ මගේ ඩෙබියු එකේ ගත්ත කඩලු පහ තමයි ඇත්තටම ගොඩක්ම සතුටුදායක. මොකද ලොකු කිසිම කියන්නේ කිසිම සපෝට් එකක් නැති විකට් එකක කඩලු පහක් ලබා ගන්න يعني පොඩි يعني ඇත්තට බවුන්ස් එක විතරයි විකට් එකේ තිබ්බ සපෝට් එක. ඒක කඩලු පහක් ලබා ගන්නවා කියන්නේ ඇත්තටම ලොකු achievement එකක්. දැන් ලසිත් පහුගිය කාලවකවානේ මේ අපි බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය කතා කරපු තමයි ලසිත් ඇඹුල්දෙනිය ඕස්ට්‍රේලියානු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගෙද ක්‍රීඩා කළා. ඊන අනතුරුව එක පාට නැතුව. ඇත්තටම ලසිත් ඇඹුල්දෙනියට මොකද උනේ? ප්‍රේක්ෂකින් අහන ප්‍රශ්නයක්. මොකද උනේ ඇත්තටම? මෙහෙමයි දැන් පළවෙනි තරගයේ ඇත්තටම කඩු ලබා ගන්න බැරුව ගියා. ඊට කලිනුත් බංග්ලාදේශ් තරගාවලියේ පළවෙනි තරගයේ මම කඩු ලබා ගන්න උනේ. ඉතින් මම හිතන්නේ පර්ෆෝමන්ස් වල පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒක ටීම් එකට ගොඩක්ම මම හිතන්නේ ඉෆෙක්ට් වුණා. ඒකයි තව ඉතින් මට හදා ගන්න පොඩි පොඩි දේවල් ටිකක් ඇත්තටම බලන් යද්දි නොටිස් වුණා. ඉතින් දැන් මගේ දැන් ප්ලෑන් එක ඉතින් ඒ ටික හදාගෙන ආයෙත් හොඳ කම්බැක් එකක් දෙන්න. ඒ කියන්නේ දැන් කවුද ලසිත් එතකොට වාට කෝච් කරන්නේ ස්පින් කෝච් විදිහට? පියල් සර් තමයි අපේ දැන් ඉන්නේ නැෂනල්. දැන් ඔය සංචිතය නැති නිසා පියල් සර්ගේ සපෝට් එක ගන්න පුළුවන්. ඔව් පියල් සර්ගේ අනුදැනුම ඇතුව සජීව වීරකෝන් තමයි පල්ලෙහා ඉන්න මේ ස්පින් කෝච් වල ඒගොල්ලොත් එක්ක අපි මම වැඩ කරනවා. ඒ කියන්නේ ලසිත්
තීමකින් අයින් වුණේ පොෆෝමස් වල ප්‍රශ්නයක් ඉඳ තමයි. ඒ නිසා තාවකාලිකව ටිකක් එලියට යන්න වුණා. එහෙම ලසිත් ප්‍රශ්න තියෙන දැන් නොවා වෙනුවට රිප්ලේස් කරපු ප්‍රභාත් ජයසූරිය පරම්පරාවේ විකට් 12ක් ගන්න. අනිත් අතට ප්‍රවීන් ජයවික්‍රම ඉන්නවා. දුමිත් වෙල්ලාලගේ ඉන්නවා. ලොකු තරගයක් තියෙනවා. තරගේ තියෙන කිරි ඇත්තම හොඳයි මොකද තරගයක් තියෙනවා ටීම් එක හොඳට කරන්නේ ප්ලේස්ලා හොඳට කරන්නේ ඇත්තම තරගයක් තියෙද්දි ඕකේ ඉතින් මම හිතනවා දැන් තරගයක් මොකද ටීම් එක හොඳක් වෙනවා නම් ඇත්තට يعني ඒකනේ අන්තිම අල්ටිමේට් ගෝල් එක වෙන්න ඕනේ ටීම් එක මැච් දිනන එක ඉතින් තරගයෙන් හින්දා හැමෝගේම පර්ෆෝමන්ස් අප් වෙනවා නම් ඒක තමන්ටත් හොඳයි ටීම් එකටත් හොඳයි ඉතින් මම හිතන්නේ හොඳ දෙයක් කියලා මොකද ඉතින් දැන් විශේෂයෙන්ම මේ ප්‍රභාත් ජයසුගේ පළමු තරගයේ විකට් 12ක් ගත්තා ඔස්ට්‍රේලියාවට අපි මතකයි ටෙස්ට් මැච් එක දිනන්න තියුනේ ඒ පන්දිය වීම මොකද ඉතින් ඔහුත් ඔබ හා සමාන පන්දිය වන්නේ ඔව් ප්‍රභාත් ඇත්තනම හැබැයි උඩට අද්දකින් තියෙනවා පළමු පෙළ තරග විශාල තරගයක් ප්‍රභාත් ඇත්තනම මේ යාර සුපතන්න ඕනේ අත හොඳම පන්දිය ඇව්වා ඉතින් අනික ඩෙබියු එකේ රෙකෝඩ් එකේ උත්ම හිතන් බ්‍රේක් කරා වැඩිම කඩලු සංඛ්‍යාව ලබා ගැනීම ඉතින් මම හිතන්නේ හොඳයි ඉතින් ඇත්තම එයාගේ කරියර් එකේ ඒක හොඳයි දැන් එයාට අනික දිග්ගමනක් යන්නත් පුළුවන් ඉතින් අනික හොඳට එක්ස්පීරියන්ස් තියෙන මේ බෝලගෙන මොකද මමත් එයාෙන් ගොඩක් ඇඩ්වයිස් අරන් තියෙනවා සතුටුයි ඇත්තම එහෙම කියන්නේ මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැමෝම හොඳට කරන්න ගන්නවා ටීම් එක හොඳට කරන්න ඉතින් ටීම් එකේ මොකද ලංකාවේ පුරවැසියෙක් විදිහට අපි බලන විසම තරඟ දිනන්නේ ලංකාව දිනවන ඉතින් මට සතුටුයි ඒක දැන් මේ මේ වැනි තරංකාරිත්වයක් තියද්දී ලසිත් දැන් ප්‍රභාත් හුමින් පන්දේවනවා ජය වික්‍රම වැඩක් නැහැ තාමත් ඔව් කොරෝනා නිසා තමයි එලීට් ගි පිටිපස්සෙන් ඉන්නවා බෙල්ලාලගේ ලොකු අභියෝගයක් දෙනවා දැන් ඔයාලට දැන් ආපෝ ටීම් එකට එන්න ලොකු සටනක් ගන්නවා ඔව් ඒක කොහොමත් නැචරලි තියෙන්න ඕන දෙයක්. ඉතින් එහෙම තමයි ඒක කියන්නේ ඒ සටන තියෙන තරමනම හොඳයි ටීම් එකට. මොකද එතකොට ටීම් එක හැමෝම පර්ෆෝම් කරනවා. මොකද පල්ලෑම් ප්‍රෙෂර් එක එන්න එන්න අනිවාර්යෙන් උඩ කට්ටියත් පර්ෆෝම් කරනවා හොඳට. ඉතින් අන්තිමටම වෙන්නේ ටීම් එක හොඳට කරන එක තමයි. තමන්ගේ පර්ෆෝමන්ස් උත් අප් වෙනවා. එතකොට තමන්ුත් දන්නවා. හරි මමත් හොඳට කරන්න ඕනේ. මම ආයෙත් එතනට යන්න ඕනේ. ඒතකොට තමන්ුත් මොටිවේට් වෙනවා. තමන් තව හොඳට කරනවා. එතන උඩින් ඉන්න කෙනත් දන්නවා. එතකොට මලත් ප්‍රෙෂර් එකක් තියෙනවා. මමත් තව හොඳට කරන්න ඕනේ කියන එක. ඉතින් එතනින් අන්තිමට වෙන්නේ ලංකාව ජය ගන්න එක තමයි. ලසිත් ඇත්තටම ඔබේ අසාර්ථකීමට හේතුනේ මොකද්ද? මම හිතාගන්න බෑ ඔබ තාමත් හොඳින් ක්‍රීඩා කළා. විශේෂම ලංකාවේ තන්ත්‍රය වල අසාර්ථකීම තමයි ප්‍රශ්නාර්ථ තියෙන්නේ ලසිත්. දැන් අපි කල්පනා කරොත් විදේශ රටවලදී අසාර්ථකීන මේ තරම කුදුමයක් නෙවෙයි විශේෂම මේක පොන් සංසිලි තියෙනම් ලංකාවේ තන්ත්‍රය දෙස බංග්ලාදේශ තන්ත්‍රය දෙස අසාර්ථකීම තරමක් ප්‍රශ්නාර්ථයක් තියෙනවානේ. ඔබේ පන්දු යැවීම විදේශ ක්‍රීඩකයන් හොඳින් හඳුනාගෙනද නැත්නම් මොකද්ද වාර්තික ප්‍රශ්න? මම හිතන විදිහට පොඩි කියන්නේ මගේ පොඩි පොඩි ටෙක්නික් එක අඩුපාඩු වගේ තිබ්බා. කියන්නේ කලින් තිබ්බ ටෙක්නික් එක නෙමෙයි දැන් තියෙන්නේ. කියන්නේ පොඩි පොඩි වෙනස්කම් වගේක් වෙලා තියෙනවා. කියන්නේ ඒක මමත් නඳුනත්ම වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා ඒකත් පොඩ්ඩක් බලපාන්න ඇති මේකට මේ අසාර්ථක වීමට. ඒකයි ඉතින් අර ප්ලේ කරන්න කොමත් ඉතින් පොඩි කාලයක් එනවා පොඩි අවුට් ඔෆ් ෆෝම් යන ඉතින් මම හිතනවා ඇත්තට මේ ඒක මේ මට මෙච්චර කලින් ආපු එක මම හිතනවා හොඳයි කියලා මොකද මට දැන් හදාගෙන ආයතන කාලයක් තියෙනවා මොකද දැන් ඉස්සරහට ක්ලබ් සීසන් එකක් පටන් ගන්නවා 3 ඩේ ඉතින් ඒවයි හොඳට කළා මට ආයෙත් උඩට එන්න chance එක මේ හම්බෙයි කියලා හිතනවා කියන්නේ ලසිත් පෞගේ කාලේ වැඩි ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද किसी अड़पाड़ूना प्रश्न टीका मुलिना पटांगना बैक टू बेसिक्स आने मापूट होफॉम करते දැන් කොතරම් විශ්වාසයක් තියෙනවද ලසිත් වාට මම ඉක්මනටම ආයෙ හිටපු තැනට එනවා කියලා මට කියන්නේ දැන් කොහොමත් කියන්නේ විශ්වාස තියෙනවා කියන්නේ මම කොහොමද මම කන්ෆිඩන්ස් හදාගෙන තියෙන්නේ කොහොමද කියන්නේ මොකද මම හොඳට කරොත් තමයි මට එතනට යන්න පුළුවන් ඉතින් මම හොඳට කරන්නත් ඕනේ අනික මම දැන් හොඳ ඊට වඩා ලොකු දෙයක් කරලා පෙන්නන්නත් ඕනේ මම මොකද මම ඇත්තම කතා කරොත් මම හිටියේ එතන හිටපු ප්‍රධානම පන්දුවක් නේද ප්‍රධානම පන්දුව අනේ ඉතින් මම දැන් එළියට ගිහිල්ලා මම දැන් ආයෙත් එතනට එද්දි මම ඊටත් වඩා හොඳයක් කරලා එතනට එන්න ඕනේ
එතකොට තමාර මම ඒත නැචව කරපු දේ වැදගත්වෙන් ඒක තමා දැන්ටමයි ප්ලෑන්න්නේ ලසිත් ලංකාව දඟ පන්දවන පිබඳ මක්දබේ තක්සිර විශේෂම වනද මහේෂ ඉන්න එක පැත්තකින් වන්ඩේ සටීටි ගහනක් වගේම ටෙස්ට පැත්තෙන් දැනවා ඒ වගේම ප්‍රදීන් ඒ වගේම සුමින්ද ලක්ෂාන් ඉන්න වැන්ඩෙස ඉන්නවා රමේෂ් මෙන්ඩිසින්නවා විශාල කට්ටයක් ඉන්නවා මොකද හිතන්න කොහොම දඟ පන්දු බලන්නේ අපේ ලංකාව ඇතරම හොඳයි එක ඇතරම හොඳයි හෙම කට්ටියක් ඉන්න ඇතරම හොඳ දැන් අප ඉන්දියටීම කරම් බලුත් ඉන්දියටීම එක්නටකන රිපස් කන්න කට්ටින්නවා යට අනිවාර තියල ඒ වගේ අපිටත් එක්කනටක්න රිපස් කන්න යට ඉදදි මන ඉසල්ලම් කිව්වාගේ අර මුොද එතැන් තම හැමිසම අපි අන්තිමට යන්න ඕනේ ලංකා ජයග්‍රණ එකන මොකක්ද තියෙන්න්න ඕන දේව අපිට එච්චන හොඳ ස්පින්නයක් ඉන්නවා කියන්නේ අපට ලංකාවේ තරඟ කොමත් එකැන ලොකු අභියෝගයක් දෙන්න පුළුව පිටට ගියාමත් ලොක අභියෝගයක් දෙන්න පුළුවන් අපිට ඕන ෆෝමට යාල වනිදු මහේ ශක්කොමලා ඉන්න හැම ෆෝමට් එක වනිදු ටීටල හොඳරගන්නවා විටියෝස් හොඳරගන්නවා දැම්ම ස්ටෙස්ටත් ඇවිල්ල තියෙනවා ඉති මං හිතනවා ප්‍රබත් අතන හොඳර උද කරන්නවා ඉතින් ටෙස් ෆෝමට් එකේ ටීර ෝමට් එකේ වන්ඩ ෆෝමට් තුනේම ි හොඳර කරද ටීමර කළ ගැන්න ලොකු පන්නරය ඇයි මේ බ්ලසිත් සමදැන් ලංකාවේ අපි බැලුත්තැම් වනිදු මහේෂ් වගේ ක්‍රටකින් ටෙස්ට ක්‍රඩ කරන්න හැ ඔල ටීට පන්ඩ එක හන්න හැ එහෙම වර්ගී කරන්නේ කරන ගැනවාම් කතිතන්න එක මෙම එක සම්හන වෙලාට එකන එක පලේගෙන් පලේට සුදුසු දේවල් තියනොයිති මං හිතනවා ඒක හින්ද වෙන්න ඇති අනික ගොඩම් හොඳර කරන ගැන පලේ ්‍රීඩක හොඳර කරන්න පෝ මැත්ස් තියෙන ඒගැන මම කල්පනා කරනීම දෙයක් සුදු බෝලෙන් වාට වැඩි හොඳ පන්දිය වන්න බැයිද කියෙන පශ්න රතු බෝලට පමණක් කුඩුච්ච පිරක නෑ එහෙම 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 එකක් නෙමේ තියෙන්න මෙතන තියන යාට ක්‍රීඩක හොඳර කරපු ෆෝමට්ස් තිනවාන සමහරක් වෙලාට අපි දන්නවාල ලසිත් සුදු බෝලෙන් සහ රතු බෝලෙන් අපි පන් ක්‍රඩා කනගෙන අවස් අංශ දෙක් සහ ඔබ අපි ටීටන් තරගරටතුල ඉක්මට සමාග පන්දයවන්න අපි ක්මට බැට්ම ගට පන්දිය නමුත් අපි ටිස්තනවලද ෆ්ලයි් කරනවා සහ වේදේශනයක් අපි පෝල් කරනවා මේ දෙක දෙකක්න එතකොට ඒ නිසාවා ටෙස්තවල්ට පමණක් දාගෙනවා වනදුලව ටීටුවෙන් සහ පමක් පවිච් කරන කෙල්ල මයකුත් මොකක්ද මම හිතන්න ඒක ඒකමයි කියලා උත්තර මම අර කිව වගේ ඉස්ලා ෆෝමට්ේ ෆෝමට් කට්ටිය හොඳර කරනවා ඉතින් අප නිකං අර යා එක ෆෝමට් එක හොඳර කරනවා කියලා හැම ෆෝමට් එක දාලා යාගේ තියෙන මේ ඒදම් එක යා මේෝ කරන්න නැතුව මං හිතනවා බලන්න යාව ඒ ෆෝමට් එක කියලා ගැන යාට හොඳ තාව එක්ස්පිරියස් දී අනිත්තවට ගන්න හෙම තම හිතන්නේ ප්ලෑන් කරන්න දන්න අපි පෞද්ගලික ලසිත්වාගේ ක්‍රිකට් චිරි පැත්ත දවත්හම මේ දැන්වා ක්‍රිකට් වීරෙක් කවද කිරීම කවද වීල ඇත්තන හිටපු කටයෙන් ගහපු කටෙන් අගන අයට මාර්ටක ොඩක් ගැන තාමත් කතා කරනවා තාමත්ය උපදෙස් ගන්නවාගන්නවා ඉතිං රග හම්මත් බංලදෙශ හම් ඕ මට හම්මුණ ගොඩ කතා කර තත් රංගරය තොර කිව්වා මෙහෙමම පොඩි දෙවල්ඩි අත්තින ොඩ බලන්ඩ කියලා ඉතිං අන යත්මකද ම කාලගින් පසේ අත් දැක්කේ මේ ඉතිං රංගනයක ගොඩක් කලාටම යන ගොඩක් කතා කරන්න අතේරම් ගොද ලංකායි සාර්ථක මමත් පන්දිවන්න යාගින් උපදෙස් ගන්න පුළුවන් හුවන් කියැන මාර වසනාවක්කි වා කැමති රංගරහිට තමයික පිදිකරුන්ගේ පැත්ති බලු කවද ඩක් කැම දැන් ක්‍රීඩා ගන්න ක්‍රටිකන බල විරත් කෝලි හ ඊට හැම ක්‍රීඩකම බැලුවත් කුමා සංගක් කර අවත්මන් ශ්‍රී ලංකා කන්නම පිතිකරුවන්දය කලුත් වඩාත්ම හොඳසා හැම දක්ෂයි හමතුවා පෞද්ලික හිතන්න අතම හොඳම කිය කව හොඳම කිය ගැමහෙම දෑ ඇත දිමුත් අය තම ටෙස් රෑන්ගිමල හොඳරම ඉන්න දිමුත් අයි අර තියෙන් දිමුත් අයට කැන දිමුතර තෝනම කට ඩක්්ටල ගහන්න ඇජිය එන්න ඇජියයත් හොඳරම හොඳ ගැන මැද පෙල හොඳටම ශක්තිමත් කරන අපේ කණ්ඩායි චන්දයත් ලහුන්දි සියක්ගද ඇත් හොඳ ෆෝමික ඉන්න දි මංහිතනවා අපේ දික්කය ගැන කතා කළොත් දික්ක අයියා ගැන කැපනිකට මාරහොඳර බැට්කන ග දික්වල් මාරි හොඳ කුසල්ල එකන අප ඇතනම ඔක්කොම කටයනම හොඳ බැස්මලටයක් ඉන්න ඉති මං හිතනවා ඉස්සරහට ලොකු දෙයක් අපි කරයිගේ අපේ පිටිකන්න අංචෙන් වන්ඩේසාටීටි තරටවතුළ හිතන්න අපි කොමද තැන මහිත අම්කොද දසුශානක දසු පිටිකන්න කැප්ටන්
මං හිතනවා නෑ අපිට හිතනවා මං හිතනවා T20 1 day සුද්දී අපි හොඳට කරන අංකලන් එනවා මොකද දැන් ඔස්ට්‍රේලියා තරගවලිය ජයග්‍රහණ කරන ප්‍රොබ්ලම් ඉතින් මං හිතනවා ඉස්සරහට අපි හොඳ දෙයක් කරයි මොකද කට්ටියම දැන් මැච් ගහලා ගාලා එක්ස්පීරියන්ස් වලගෙන ඉන්නේ දැන් කට්ටිය ඉස්සරහට යන්න යන්න මම හිතනවා තවත් හොඳට කට්ටිය කරයි කියලා වත්මන් පුහුණු කරු ඉංගලන්ත හිටපු පුහුණු කරු කොහොමද යාත් එක්ක වැඩ කරන්න කියලා ඉසිද ඇත්තම يعني ලේසි මේ يعني අලුතෙන් ආපු කෝච් කෙනෙක් තාම ලොකු කාලයක් නෑ ඇවිල්ලා හැබැයි ආත් එක يعني කිසිම يعني හැල් හැපි කිසිම දෙයක් නෑ يعني හරි හොඳ කෝච් කෙනෙක් يعني හිතන ක්‍රීඩකයන් ගැන හිතලා තමයි එයා හැමෝම ටීම් එක ගන්න ඕකේ ඉතින් මං හිතනවා එයා හොඳ කෝච් කෙනෙක් කියලා ඉස්සර මේ හොඳ ගමනක් කරන්න ගමනක් යන්න පුළුවන් දැන් ඔයාගේ යාළුව දෙන්නෙක් තමයි බානුක සහ චාමික දෙන්නම වගේ ඉස්කෝලේ කොහොමද බානුකයි සහ චාමිකගේ එක්ක තියෙන සම්බන්ධතාවය සහ ඔබ ඉතාමත්ම සමීප මිත්‍රෙක් නේ බානුකේ ඔව් බානුකයි චාමි දෙන්න මොකද එකම ඉස්කෝලේ බානුකයියා මම අඳුනගන්නේ මම ඉස්සලාම 19 වෙනි පහල කණ්ඩායමට යද්දි ඉස්කෝලේ මේ පාසලේ ඉතින් එතකොට බානුකයි ලොකුයි ගොඩ ලොකුයි ආ කාලස් මොකද සීනියර් කෙනෙක් ඉතින් ඒ දවස්වල ඉඳන් තමයි බානුකයි අඳුනන්නේ චාමිකව නම් ඇත්තන පොඩි කාලේ එක වසරේ ඉඳන් මේ කොපන්ති හිටිය චාමික. ආ එතන එක පන්තියද? ඔව් චාමික මායි දෙන්න එක පන්තියේ පොඩි කාලේ ඉඳන් මුකුඩක් වෙලාවට. පොඩි කාලේ තොහමද? යහමගේ නිකන් මරා ගන්න ගේම දින්න. ඇත්තන ගියොත් දැන් හොඳයි චාමික ඉස්සරහට නෑ ඇත්තන දැන් හොඳයි මොන්තනෙක් ඒක කියනවා. ආ ඇත්තද? මේ දැන් නෑ ඇත්තන චාමික මාළු කූල් මාළු කියන්නේ කාම් මාළු දැන් අර කියන්නේ දැන් කාම් ඔබ දැකිත් කාම් ඒ කියන්නේ ඉස්සර කොහොමද ලිදා ගන්න පුළුවන්. ඇත්තට හොඳ 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 කැරක්ටර් එක අමුතු කැරක්ටර් එක يعني හරි يعني ඒත් يعني දන්න කෙනෙක් දන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් අර එළියට පේ වුණාට ඇග්‍රසිව් වරම මෙහෙම කියලා හැබැයි හරි හොඳ කැරක්ටර් එක. දැන් ඔවා ටීම් එකෙන් ඩ්‍රොප් වුණාට පස්සේ කතා කරාද ඒකලවත්? ඔව් හැමෝම කිව්වාත් එක්ක ඉන්නේ يعني හැම يعني හැමෝම මට කිව්වා මල්ලි ගණන් ගන්න එපා හැමෝටම ඕවා වෙනවා. හැමෝටම කාලයක් එනවා පොඩ්ඩක් පල්ලෙහාට යනවා. ඉතින් හොඳට කරලා එන්න කියලා. කොහමද මේ ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් රටාව ගැන මොකද ලසිත හිතන්නේ? පොඩ්ඩක් අර කොරෝනා හින්දා මේ ක්‍රීඩාවලි නවත්තිලා තිබ්බ පොඩ්ඩක්. හැබැයි දැන් ආයෙත් ඔක්කොම පටන් ගන්න තියෙනවා. දැන් ආයෙ ක්ලබ් ටුර්නමන්ට් එක යනවා. දැන් NSL එක ටුර්නමන්ට් එකක් යනවා. ඒ හොඳ ටුර්නමන්ට් එකක්. ආයෙද LPL එක යනවා. LPL එකක් දැන් පටන් ගන්න තියෙනවා. දැන් තුන්වෙනි අවුරුද්ද පටන් ගන්නවා. ඉතින් මම හිතනවා දැන් ක්ලබ්ස් වලට ක්ලබ්ස් ගැන ඩොමෙස්ටික් ප්ලේස් වලත් හොඳ දෙයක් වෙනවා. يعني ماتشස් ගොඩක් يعني අවුරුද්ද පුරාම වගේ ක්‍රිකට් කම්පිටිෂන් එකකුත් හදනවා නේ. දැන් පහුගිය කාලේ අපි දැක්කා මේ ලසිත් මිශ්‍රම ඔබේ යාළුවා බානුකට පාව මේ ප්‍රශ්න මොනවද දෙනවා ෆිට්නස් ටෙස්ට් එක සම්බන්ධයෙන් ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩාක් තිබ්බනේ. දැන් ලසිත් ෆිට්නස් ටෙස්ට් එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක එහෙම අවුලක් නැත්. එහෙම يعني මට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් ඒක ඉතින් එක කෙනාගේ මම හිතන්නේ ඒක ඒක හොඳයිද මම හිතන්නේ හොඳයි කියලා ෆිට්නස් ටෙස්ට් එකක් කරන්නේ මම සාමාන්‍යයෙන් කියන්නේ ෆිට්නස් ටෙස්ට් එකක් يعني තියෙනක හොඳයි කියන්නේ ටීම් එකක් වශයෙන් අපේ يعني ටීම් එකක වශයෙන් ගෝල් එකකුයි පර්සනල් ගෝල් එකකුයි තින් තියෙන්න ඕනි කියලා අර මම කියන්නේ ඒක එක්ස්ට්‍රීම් තියෙන්න ඕනි කියලා හැබැයි අර සාමාන්‍ය මොකද ප්‍රොෆෙෂනල්ස් ලා වුණාම ඒක තනකට තියෙන්න ඕනේ මොකද එහෙම නැතුව අපිට බෑ මොකද අපි නිකු කාලයක් ක්‍රීඩා කරන්න ඕන අපිට ඒක තියෙන්න ඕනේ ඉතින් මේ ඉතින් අනික එකයි ටීම් එකේ තියෙන ගෝල්ස් උත් achieve කරන්න ඒක උදව් වෙනවා නම් අනිවාර්යෙන් ඒක අපි ඉතින් කරන්න ඕනේ මොකද අන්තිමටම බලපාන්නේ ටීම් එකේ බෙටර්මන්ට් එක ඉතින් එතනට යන්න අපි කොහොමද කරන්න ඕනේ කියන එක තමයි ඉතින් අපි හිතලා වැඩ කරන්න ඕනේ දැන් මේ ලසිත් ඔයා බොහොම මේ අහිංසක ක්‍රීඩකයෙක් නේ නියතමාන ක්‍රීඩකයෙක් කතා බහ කරද්දී හැසිරෙද්දී මට හිතනවා කොහොමද ක්‍රිකට් ගහන කෙනෙක් අහිංසක වැඩි වගේ කරන පළක් කරා එච්චර දැන් මේ නිසා මම හිතන්නේ ඔයාට නම් මේ කාරණාව ඇත්තටම වෙලාම නැතුව තියෙනවා මම හිතන්නේ විනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ විනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මම හිතන්නේ ඇති වෙන විදියක් නැහැ කියලා දැක්කම පස්සේ ඇති වෙලා නැහැ ඇති වෙලා ඇත්තටම ගොඩක් ඇති වෙලා නැහැ ඉතින් අර සමහර හැබැයි තනගියේ සමහර මේ වෙලාවල් එනවා ඉතින් මේක පයින් හැබැයි කොහම හරි ඉවසන් ඉන්නවා ඒක රතු කට්ට පයින් රතු කට්ට පයින් වෙලාවල් එනවා ඉතින් ඉවසන් ඉන්නවා ඉතින් ඉස්කෝලේ ගාද්දි නම් يعني පොඩ්ඩක් තිබ්බා පොඩි තිබ්බා එක ප්‍රශ්න හැබැයි වැඩි ඒ වයිස් ඉස්සරහට යන්න දුන්නේ නැහැ හරි ඉස්කෝලේ කාලේ අර වා මේ
කෑම කතා ඉඳල භාගයක් ඉතුරු කෑම භාගයක ගිහිල්ලා එහා පැත්තේ බිල්ඩින් එකේ සර්ගේ මූණට ගහව කෑම එකක් නෑ නෑ ඒක දැක්ුණානේ ඒක උනේ මගේ පෙට්ටියෙන් අනම් ගහපු හින්දා මම පෙට්ටි ගන්න යද්දි සර් ඉතින් මම ගැහුවා කියලා මට තමයි අන්තිමට පනිෂ්මන්ට් එකක් දුන්නා ඔය කෑම පෙට්ටිය හැබැයි ගැහුවා නෙමෙයිද මම නෙමෙයි ගැහුවා නෑ මොකද ඉස්සර මම මොකද කරන්නේ මම දැන් මම කියන කෑමෙන් මට කන්න හම්බෙන්නේ නෑ සාමාන්‍ය ඕකේ ඉතින් මම කරන්නේ මම කියනවා හරි මං ටිකක් කනවා කාලට පස්සේ ඔයගොල්ලෝ කන්න මම කාලෙල්ලා මම කෑම් පෙට්ටිය ගොන දුන්නා ඒගොල්ලෝ කරේ ඒක විසික් කරා හැබැයි එහෙමත් නෑ මොකද අපේ ඒ පන්තිරේ කනෙක්ට් කරලා තිබ්බ පොඩි බිත්ටි බිත්ටියකින් ඒ බිත්ටි උඩ කැල්ලෙන් ඕන්දක් යවන්න පුළුවන් ආවයි ඉතින් අර මේ අපි අර පොඩ්ඩක් නිකන් පොඩි ආතල් එකට හැමදාම මොනවයි ගහ ගන්න උතර උඩින් යව යව. ඔකේ. ඉතින් මේ පාර දැන් අපේ ඒ පීරියඩ් එකේ කවුරු හිටියේ නැහැ. ක්ලාස් ටීචර් කෙනෙක් ආවේ නැහැ. ඉතින් මම ඉතින් කාලා මම කෑම එක දුන්නා ඕගොල්ලෝ කනවා නෝ හොන්දක් කරගන්න. ඉතින් මම කෑම එක දුන්නා. දුන්නාන් පස්සේ බලද්දි මේගොල්ලෝ ගහලා එහා පැත්තට. ඊට පස්සේ දැන් මම දැන් ගහනවා දැක්කේ නෑ මං ගහලා කට්ටි පෙට්ටිය බිම දාගෙන දුවන් ආවා මම ඉතින් පෙට්ටිය ගන්නෙම මං ගියා පෙට්ටිය ගන්න අරගෙන මේ පැත්ත හැරෙද්දිම සර් ඉන්නවා මන් දිහා බලගෙන ඊවසින් කන්ට ගහලා එම්ම දැන් ඉන්න දන ගහ හිටිය තමයි මේ ඉතින් ඒ වගේ පාසල් කාලේ සුන්දර මතක සටහනකට අමතරව ලසි දැන් ටුවර්ස් දිහාම ඒ වගේ සුන්දර මතක සටහන් ඇඳගල කන්න බොන්න යනවා එළියට යනවා ඒ වගේ තියෙන සුන්දර මතක සටහන් මොනවද මතක සටහන් ගොඩක් තියෙනවා ඉතින් මේ නෑ මොකද ඇත්තට කොවිඩ් එන්න කලින් අපිට يعني ඉස්සර අපිට එළියට යන්න පුළුවන් يعني ඩිනර්ස් වලට යන්න පුළුවන් يعني ටීම් එකත් එක්කම එළියට යනවා ඉතින් එහෙම يعني සුන්දර කාලයක් තිබ්බා හැබැයි අර කොවිඩ් එකෙන් පස්සේ පොඩ්ඩක් අපි හිර වුණා බබල්ස් වලට හිර වුණා මොකද ක්‍රීඩාව කරන් යන්න එපා ඉතින් අපිට ආරක්ෂා වෙන්න ඕනේ ඉතින් කට්ටිට ඒක බෝ කරන්නත් බෑ ඉතින් ගොඩක්ම බබල්ස් වල තමයි එතකොට හිටියේ ඉතින් හැබැයි ඒ කාලේ ආයෙත් ඉක්මනට එනවනම් මම හිතනවා හොඳයි ප්ලේස් ලගේ يعني ඔලුවටත් ඒක ඇත්තටම හොඳයි. يعني සහන එන්ජොයි කරනවාද ඔගොල්ලෝ එලීට් කියලා කොවිඩ් තියෙන කලින්? කොවිඩ් කලින් ඉතින් එන්ජොයි කරා කියන්නේ දැන් අපිට නෑ ෆ්‍රී ටයිම්ස් හම්බ වෙනවනේ දැන් මැච් එකක් ඉවර වෙලා හරි එතකොට නැත්තම් මැච් يعني මැච් දවස් අපි සති දෙකකට විතර කලින් ගොඩක් වෙලට ඇවෙනවා ඉතින් ඔව් දික්වලද පිරමුණ ගන්න අපි යන් කියන්නේ. ඉතින් අපි අවසන් විනාඩි කීපයේ ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකේ මේ පොඩක් පෞද්ගලික ජීවිතේ පැත්තට આવොත් ලසිත් දැන් අවුරුදු 25යි දැන් ආදරවන්තයෙක්ද මොකද කරන්නේ ළඟදී හරි කරනවද තම සිංගල්ද මොකද තප්පනේ තාම නෑ ඉතින් අදහසක් නෑ ඉතින් තව කල් තියෙන හොඳ නැහැ ඒවට ඉස්සෙල්ලාම දැන් මේ ක්‍රිකට් එක හයිඩ කරගෙන හොඳ තැනකට ඇවිල්ලා ඒක ස්ථාවර වෙන්න ඕනේ ඒ කියන්නේ ලසිත් තාම සිංගල්ද සීරියස්ලි ඒක නම් වෙන්න බෑ නැත්නම් මීඩියා වල කියන්නද තාම ආදරවන්තයෙක් කියලා නැත්නම් නෑ සින් ගෙදරින් මොකද කියන්නේ ඒක ගෙදරින් උත් මේක කිසිම කියන්නේ ලොකු බලපෑමක් නෑ ඉතින් කියන්නේ දැන් මොකද මම කිව්වොත් දැන් මෙහෙම يعني මම ඉස්සෙල්ලා මම ස්ටේබල් වෙන්න ඕනේ ඉතින් ඕකේ ඊට පස්සේ ඉතින් මොනද දැන් කවද ලසිත් මැඩි කරන කෙනාගේ මොනවාගේ ක්වොලිටිස් බලාපොරොත්තු වෙනවද අන්න මේවයි ගැට තුන තියෙනවා කියලා එහෙම නැහැ ඉතින් මම ගොඩක් බලන්නේ ඇත්තටම පොළොවට පය ගහලා ඉන්න පුළුවන් මිනිස්සෙක් නම් ඕකේ වෙනම පුතෝන් නැහැ අන්ඩර්ස්ටෑන්ඩින් වෙන්න ඕනේ ඔය ඉතින් මෙහෙම සාමාන්‍ය කියන්නේ ඩවුන් ටු අර්ත් මිනිස්සෙක් කියන්නේ එයා ගාව ඒ ඔක්කොම ක්වොලිටිස් ටික තියෙනවානේ අන්ඩර්ස්ටෑන්ඩින් ඉවසීම තියෙනවා ඒ ඔක්කොම ඒ කියන්නේ පරිසරයත් එක්ක ඉන්න දන්නවනේ දැන් ලසිත් ඇඹුල්දෙනිය කියන්නේ මේ ජාත්‍යන්තර වශයෙන් හැමෝම අවධානය දෙනකොට ක්‍රිකට් තරුවක් ඉතින් අනේ බොහොම කඩවසම් ක්‍රීඩකෙක් ඉතින් තම එහෙම යෝජනා අවිලා නැද්ද ගහන්න මම වාර යෝජනා සෝෂල් මීඩියා ඉන්ස්ටාග්‍රෑම් එකේම එන්න නැද්ද ඒ වගේ යෝජනා අවිලා නැතුවත් නෑ නැත් කියන්නේ නැතුවත් නෑ නැතුවත් නෑ ඉතින් ඔකේ අපි එහෙම යෝජනා වහ මොකද්ද වගලන් හිතකර ඉක්ුත් කරන්න ඇති මන් නිකන් කාමි මොකද උත්තර දෙන්නේ එක හිම පොඩි පොඩි ෂේප් ෂේප් එකක් දාලා තරහ කර ගන්නවත් බෑ පොඩ්ඩක් නිකන් නෝමල් එකේ දාලා ඉන්නවානේ දැන් මේකෙන් පස්සේ දැන් වා සිංගල් කියලා දාන ඔෆිෂියල් කිව්වට පස්සේ සැහැන් යෝජනා ඒත් දාන්න සලකලා බලන්න පුළුවන් වා කියන කතිකුරු තියෙන කෙනෙක් හම්බුනොත් මේක සලකලා බලන්න කියන්නේ සාමාන්‍යයෙන් කොයි කාලවකද ඇමරිකන් ඉන්නේ දැන් 25යි
25 ඉතින් බලමු පිස්සාර වෙන දේවල් එක තමයි ටික. 30 විතර නම් ක්‍රිකට් ගැන ફોકસ කරන්න පුළුවන් නේ. මේන්ලි ફોકસ කරන ක්‍රිකට් ගැන විතරයි දැන්. වෙන දේවල් ගැන හිතන්නේ නැහැ. සෑහෙන හොඳ දෙයක් නේ. දැන් ස්කූල් ගහන ළමයි නම් තොම හිතන්නේ නැහැ නේ. මේ කොහොදලා ස්කූල් මියන් 13 15 ගහන ළමයි ක්‍රිකට් වලට වඩා ඉස්සලම විතර ඕක තමයි ඕනේ කියලා. හරි. දැන් මම මතීෂත් එක්ක කතා කරනවා. මතීෂත් කිව්වේ ඒ තමයි. ඊ ඉස්සලම ක්‍රිකට් තමයි ඕනේ. අපි ඒක ඉස්සලා හදාගත්තට පස්සේ අනිත් දේවල් කරන්න පුළුවන්. ඔයාලා සෑහෙන එක්ස්පීරියන්ස් තියෙනවා. ඔක්කොම අහනවා ඔක්කොම අහන එහෙම يعني වෙන වෙන භාෂාවල් සින්දුත් මම අහනවා ලෂියෙන් මේවත් අහනවා අර ඉතින් අර මගේ එක choice එකක් තියෙනවා ඉතින් ඒ choice එක يعني choice වගේ يعني choice දෙක තුනක් තියෙනවා ඒ හරි ඒ සින්දු ඔක්කොම මම අහනවා එතකොට මේ ලසිත් වැඩිපුර ඇවිදින්න යන්න එහෙම කැමති කොහෙද ඇවිදින්න යන්න කැමති කියන්නේ මෙහෙම දැන් මට يعني යාළුවෝ සීමිත පිටසක් ඉන්නේ ඉතින් ඒගොල්ලොත් එක්ක කාලය ගත කරන්න මම මාර කැමති ඉතින් ඒගොල්ලෝ කොහෙද යන්නේ ඉතින් මාත් තුරන්න යනවා. ඉගෙන මට ප්‍රැක්ටිස් නැත්තම් මට කියන්නේ වෙන කමිට්මන්ට්ස් මුකුත් නැත්තම් මම යනවා. ඉතින් අර එහෙම තමයි ඉතින් යාළුවෝ කොතනද ඉන්නේ මගේ ගෙදරයි කොතනද ඉන්නේ ඒගොල්ලොත් එක්ක මූව් වෙන්න තමයි කැමති. දැන් ලසිත් ලංකාවේ අපි රංගන ශිෂ්‍යයට આવුත් එහෙම කැමති නළුවෙක් නිලියක් ඉන්නවා නැත්තම් වැඩිපුර අවස්ථාවක් නැද්ද බලන්න. නෑ ගෝ ගොඩක්ම කියන්නේ ගොඩක් අවස්ථා හම්බෙන්නේ නැහැ බලන්න. ඉතින් බලන්න හම්බෙනවා කියන කෙනෙක් අවස්ථාවල් අඩුයි මොකද ගොඩක් එළියට යනවා ඉතින් මේ යාළු දෙන තුනකුත් ඉන්න ඔය ශේෂ්ත්‍රයේ ඉන්න ඉතින් ඒගොල්ලොන්ගේ හිතලා හිටලා බලනවා ඉතින් අර ඒගොල්ලෝ පොඩ්ඩක් මොකද බයික් ගන්න යන්න පුළුවන් නේද නිකන් ඒක බලනවා ඒක ඒගොල්ලෝ ඉන්වයිට් කරොත් ඉතින් මට කවදාද දවසකට රඟපාන්න ඉන්න කියලා ඒගොල්ලොත් එක මොකද කරන්නේ ඒක ඉතින් මට ඉන්වයිට් කරන්න නෑ රඟපාන්න බෑ කියලා දන්නේ ඉන්න ඉතින් ඒක නම් මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතින් සංගීත පැත්තෙම දැන් ගොඩක් දෙයක් කරන්න පුළුවන් මොකද යාට සින්දු ගන්නත් පුළුවන් යාට මේ පියානෝ ගහන්න පුළුවන් ගිටාර් ගහන්න පුළුවන් යාට ලොකු දෙයක් යාට සංගීත පැත්තෙන් කරන්න පුළුවන් හැබැයි යා සංගීත ආධාරලවත් මුකුත් නැහැ හැබැයි යාට මම හිතන්නේ නැචරලිම ආපු දෙයක් ඉතින් යා මේ දැන් ටික කාලයකට කලින් සින්දු කුත් එයා රිලීස් කළා. ඒ කියන්නේ එයාගේ ආසාවට කරපු දෙයක්. ඉතින් එයාට ඇත්තට මේ පැත්ත කලාව පැත්තෙන් මාන දෙන්න තියෙනවා. මේ මට නම් කලාව ගෑවිලා පොඩ්ඩක්වත් නැහැ. දැන් 1996 ටීම් එකේ ලසිත් ආස්ම කියන එකයි කවුද? 1996 ටීම් එකේ ආස්ම ආදිම තුංග. බෝල. මුතේ මොනද? ඔය තමයි ලංකාවේ මෙච්චර කාලයකට බිහිවුණු විශිෂ්ටම ප්‍රතිකාර අපද කියලා මම අහුවත් එදා මෙදා තුර ඒක ඇත්තටම දැන් ගෝකු ගොඩක්ම කතා වෙන ප්‍රශ්නයක් ඉතින් ඒක බැලුවොත් හැමෝම කියන්නේ අරුණ විසිල්ලා කියලා ඒක වැරදිද නෑ ඒක වැරදි කියන්නේ නෑ මම අරුණ විසිල්ලා කියන්නේ එයා කියන්නේ ඕන කන්ඩිෂන් එකක ලබනවා කියලා මම හිතන්නේ අරවින්ද වගේ ක්‍රීඩකෙක් ආයි ලංකාවේ මේ ලෝකෙවත් බිහිවෙන්නේ ඉතින් අර ඒ වගේම තමයි කුමාර සංස්කාර මහජාද සනත් ජයසූරිය හැමෝගෙන් බෝලර්ස්ලා ඩොමිනේට් කරපු බැටර්ස්ලා ඉතින් මම හිතනවා මේ ඔක්කොම ඇත්තට ලංකාව ඇත්තට මම වාසනාවක් ලංකාව නියෝජනය කරපු නිසා මොකද ලොකු හිස්ටරි එකක් ක්‍රිකට් හිස්ටරි එකක් තියෙන රටක් මම හිතන්නේ අරවින්ද වගේ ක්‍රීඩකෙක් හරහා තමයි ඉතුරු දේවල් ඔක්කොම හැදුනේ කියලා මම හිතන නිසා මගේ පෞද්ගලික අදහස නම් අලසිත් අරවින්ද තමයි ප්ලේයර් කියන්නේ ඊට පස්සේ සංගම හේල සනත් වෙනස්ම කරා ක්‍රිකට් නමුත් අරවින්ද වෙලා වෙනස් තලයකට ක්‍රිකට් අරගෙන ක්‍රීඩකෙක්. දැන් ඊට අමතරව වාගේ විනෝදාංශ මොනවද නැසෙ? සින්දු අහන්නේ ඇත්තම ගේම්ස් අහන හොඳා ගේම් කියන පොඩි කෙනෙක් නම් මේ ආසාව තිබ්බා. ඉස්සර ඇත්තම කොමික්ස් කියෙව්ව දැන් නෑ ගොඩක් කියවන්න වෙලාවක් නැහැ. ඉතින් අර ගොඩක් දැන් ඉතින් ගොඩක් කියවන්න ඕනෙත් නැහැ ෆිල්ම්ස් එනවා ඒ වගේ. ඉතින් ගොඩක්ම ගේම්ස් ගන්න එක තමයි කියන්නේ. කිසම් මේකින් නවා ක්‍රිකට් ක්‍රීඩකෙක් උන් නැත්තා. ගොඩම ඉංජිනිය කෙනෙක් වෙයි එක සොෆ්ට්වෙයාර් පැත්තෙන් හෝ ගොඩම කම්පියුටර් පැත්තෙන් මම ඒක කරයි මොකද මම එළවලටත් මම මැත්ස් කරේ
ස් කරේ එතකොට ඉටස්ම සොෆ්ට ජීනින් කර යිසිබිටගේ ටික කාල මට කරගන්න සම්පූර්ණ ගණ බැරි වුණා මම ඇත්ිකටවල්ටග හින්ද ඉ මහිතන ඉජිනිය කෙනෙක් පැත්තෙන්තාව ගොඩක්කට සරගොත්තන්න කොමද ගෙදරින් ලැබෙන සපෝට්ක පිෙනස්ල ගොඩක් කම්මනත වුණු මාර සක මෝද ඉස්කෝල කාලෙදත් පොඩ්ඩක් සඩිස්වල පුස් කරාට මාහිටස තේරුම් ගත්තා ගැන ටඩිස් බැරුවනම හැබැ මෙයා මේකර දක්ෂයි ඉතින් පොඩ මෙයාට මේකරු දවත් දෙන්න ඕනි කියනකරද තාමත් දවගන්න තාමතවිස්සම දවගන්නවා ඕන දෙකට කතාගන්න පුළු ගැන ඕන දෙකට ඕන දෙයක් කිව්වත් ඒක කල් ගැනෙ ක්‍රිකට් හින්දා කල්ලා දෙන තැන ඉන්න නම්මයි තාත්තයි නංගේ තුන්දනාම එක හිතින් සපෝට් සපෝට් කන්න ගොඩ ලකි හන්නේ අවසන් වශයෙන් ලංකාව ප්‍රේක්ෂකීම්ද මොකක්දකයන්තිීම සිත් දැනවා පොඩ්ඩක් ීමකින් එලින්නේ ක්ෂේ ගොඩක් අවුල්ලයින් අප ක්‍රිකට් පෝගෑම්මක පේමිකමස්සල බැලූත්හෙම ලසිතක පෝගෑමක ලසිත පෝගෑමක නැටම කො වෙලා තියන්නේ කියල ගොඩක් කමෙන්ස් කල තිෙන සමතන්නේ වඩ ආදරිකන පේක්ෂක ගොඩක්කින්නවා මහද පේක්ෂණක් කියනති පලේගනෙක්ට ඉතින් ඕනම කාලයක් කියනවා අප්සන්ඩ උන්ී නො ඉතිං එකමක තියෙන්නේ තියමයි මැටෙන් නැතු අත් නැගටලා තමන්ටමයි කරන්න පුළුවමියක කල්ලා එතන්ට අනයක තම ඉක්මට එතන්ට එනවානේ අනිඔගේ ලසි බොම ස්තුතියි මතන්නේ ගොඩා කාඩ බහල වෙලාවක් මතන්න හිතත් මච්චක් තියෙනවා ඉන්නේයි කාඩ බහල වෙලාක් වෙනුවෙන් පුංචි කාලවෙලා පෙන්ටි ගොඩක් ස්තුති ලසිත වගේම අපි බලාපොත්තුම තාම පික්මනි යලත් ශ්‍රී ලංකා කන්නෑම දක්කින් අවස්ථාවක් ලැබේකල විශෂම පෙස්තරංගවල අර බෙන්ඳ වගේම දික්ක පිරවසන් කෑගහන ඇමලෝකර දාන්න මෙතන් දාන්න වරද්දගන්න එපා කියලා ඒ කටන්ඩ ආයසරයක් වගෙන කින්ද ලහන් අවස්සල්ල විල පිස්වාස් කරනවා එතන් දෙයන්න ඉතාම පික්මටවාට ශක්ති දහිලා මෙටල පාත්නකම තැන්ක වනිමශ ශෝල් ල් බෙස් ගොඩ ලක් ගොඩ බෙස් තැන්කූ